ඒ දම්මන ඒවීමක් එදි විවරු. එසේ යමාමා පෙළහර දක්වන වෙලාවෙ සැවැත්නුවරදි ඒ දෙසූ දරම යහලා විසිකෝටියයක් සත්වයෝ අමා මහනිවන ශක්ෂාත් කලළ කියන්න විසිකෝටියයි කළගෙන මනිස් විතරක් නෙවේ. දෙවියන් බ්‍රක්්මයන් සහ මනුෂ්‍යයන්ද ගොඩක් අයිල්පනර මනුෂ්‍යයන්ට වෙතල නිවන්න අබෝධ කරන්න පුළගරනෑ නැබුදු සස් වන ඩි පිසක් නිව අබෝධ කළේ බ්‍රක්මයන් සහ දෙවියන්. අඩ පිරිසක්තමයි මනුශ්‍යලෝක නි වන්නාබෝධ කළේ එනිසා මේ දිව්‍ය බ්‍රහ්ම කියන්නෙත් බොහම භෞව්‍ය නිවන්දක්ෙන සුදුසු ආත්ම භාව අපි මනුෂශ්‍යලෝකි ස අපිට හිතෙන මනුෂ්‍යයෙක්ම වෙන්න ඕනේ කියලා එහෙම එකක් නෑ. ලෝතුරාබුදු වෙන්නේ මනුෂ්‍යය පසේබුදු වෙන්නේ අග්‍රශ්‍රාවක මහාශ්‍රාවක ප්‍රකෘති ශ්‍රාවක වෙන්නේ මනුෂ්‍යයෝ. ඒ අමතරව ආර්ශ්‍රාවක භාවයට පත්වයෙන දෙවියන්ට බ්‍රහ්මයන්ට පුළුවන්කම තියනවා. මේ බුදුසුනක නිවන්දකින ප්‍රාර්ථනා කරෙන පුතුන්ගේ සුභාව්‍යප බලන්න ගොඩක් අයි කතාාවවෙන්නෑ මේ ගැන එකක අපි කතා කරන්න වරඩි කතා කරන්න පේ. ඇත්තම වැරල්ලාමය නොන. සාරිපුත්ත මහරහතන් වන්සේ මහම කලන් මහරහතන් වන්සේ මේට ඒකා සසයි කල්ප ලක්ෂයකට පෙර අනොමදස්සී බුදුසුන තමයි පාර්ථනා කළේ නියතිවරන්න ලැබවෙ. ප්‍රාර්ථනාකොඩක් පරනයි නියත වශ්‍යි විවරන්න ලැබුණේ අනොමදස්සී බුදුරජාණන් වහන්සගේ. ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුන. අග්‍රශ්‍රාවක දෙපල වෙනවා කියනෙක තමයි ඒවිවරණය. ඒ අනුව ඇවිල තමයි මේ බුදු සසුනේ. සාරිපපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ කල්ප අතිස්ස වැහින වැස්සේ බින්දු ගණ ගන කරලා කියන්න පුළ මුහදට මෙච්චර වැටුනා වැහිබිින්දු. පොළොවට මෙච්චර වැටනාා වැහිබිින්දු. පරවතයට මෙච්චර වැටුණනා වැැහිබිඳදු. ඒම කියන්න පුලුවන් ප්‍රඥාවක් තියන වෙනශ්‍රාවකයෙක් නැහැ, ්‍රඥාවෙන් දෙබන වුණනේ ලෝතුරා බුදුරජාණන් වහන්සට පමණයි. මේවා විශේෂයෙන් දැනගත් යුතු දේවල් ආශ්්‍යර්යවත් දේවල්. මේ අහංගන්න පුළුවන් කමක් නෑ මේ අමතු කළ යුතු වෙන මොකද ශ්‍රාවක බෝධි ප්‍රාර්ථනා කරන පිරි දෙවලොව ඉන්න මනුෂ්‍ය ලෝකන්නවා. මේ ලෝකයේ යම් තැන කඇති. ලෝතුරා බුදු වෙන උතුමන් වහන්සනමක් අරමුණු කරගෙන පාරමිපුරණ බුදු පිරිසක්. ශ්‍රාව පිරික්. පැමිණිච නිසයි අද ගෞත බුද්ධ ශාසනය අපර ලැබුණේ. ලෝතුරා බුදුවන්න තනියම ගිහිල්ල පුළුවන්ක මක් නෑ. තව පිරිසක් ශ්‍රාවක පිරිසක් ඇතුව පාරමි පුරන්න අවශ්‍යයි. එහෙ මුතුමන් වහන්සේලා වර්තමානෙ වුනත් අපට වුනත් අපේ ජීවිත තුළ පැවිජීවිතුල මුණ ගැහිල තියෙනවා. එම උතුම් ස්මින්න් වහන්සේලා බොහම සිල්වත් ගුණවත් භාවන වැඩු හිත දියුණු කරපු ස්වාමින් වහන්සලා වැඩ සිටියා. එවනි ගුරු දේවයන් වහසල වැඩහිත හිත් සිටිය. උවහන්සේලා ප්‍රඥාව නැතුවනෙවි. පින නැතුවනෙවෙ. ඇර අපිට කල්පනා කරන්න නනායොමුෙන්ඩ ඕනි දීපංකර පාදමුල්ලයට. යම් කෙනෙක් කියන්න පුළුවන් අප සුමේද පණ්ඩිතයන් වහන්සි මෙච්චර කල්මි සසර හිටී කොච්චර දුකක්මදන්න නැත්තද. එදා අච්චර අතර නිවන් ලැබිලත්. ආවි අපරාධි කලා දැන් අදකාල නැටීතේ මක දයාලාආදක කියන්නේ අදාදම නිවන්දකි ඕනෙමයි. ආය යන්නේ නම් නෑ සංසාරයේ කියලා කතාාව දමයි තියෙන්නේ තිය එහිමතනකොට ලොකුම අපරාධ්‍යයක්ත්තමයි බලංගයා අපේ භාග්‍යතුන්හා සෙදා කරලති නැයි අතට පත්නිවන් අත්හැල්ලා තියෙන. එනම් ඒ දී පංකර බුද්ධ සාාසනය තියෙද්දි නේද ප්‍රාර්ථනා කළේ මමත් මෙමන් ලෝතුරා බුදුරජාණන් වහන්ස කෙනෙක් වෙනවා කියලා. තියහෙම ප්‍රාර්ථනා කරන්න තහනමක් නෑ කාටවන් නීති අදදාාන්න බෑ බුදු වෙලාහ මහුවෙන් නෑ ශ්‍රාවකයක් කෙලා හුවෙන් නෑ අද මේ ගෞතම සසනිව හියක් බෙල්ලට තියලා මෙම කියන්නට බෑ උඹ නිවන්දකිින් ඕනග. කැමතිනම් නිවන්දකි නුස්සා කරන්න නමුත් මේ ලෝකයේ සැරිසරද්දි මේ ජීවිතයක් පැවිච්ජීවිතය ගතකරද්දි අපට පේනවා කතාව තරම් වැඩනම් නැති බව. ඒති අකමැත්තෙන් නමුත් දුකසේ නමුත් කියයුතුයි මකද හැමෝගෙම කියන තරම් මේ ගුණදරම් වැඩීමක් නැති බව ලෝකෙ දිහාබන්නකොට බොහෝසයින්ම් පේනවා. ොඩක් යාාව කරවට ඉන්නා බව තමයි අපටන හැඟෙන්න්නේ. ඒකට හේතුව තමයි කෙලෙස් වසගේ ඒක යන නිවන කියන්නෙත් අද අලවිකර බාණ්ඩයක් බවට පත්වී තිබෙනවා අනගාටුවෙන් නමුත් කීියයුතුයි ඒක තමයි ලොක්කුම අභාග්‍ය අපි ලබපු. බුද්ධ ශාසනයක නිහතමානිවෙන්න බැරිස්ශ්‍රාවකය අදඉන්නවා. එක යන තමන් සියල්ල දන්න වගේ කතා කරන භික්‍ෂුන් හස අදඉන්න. සම බදුරජාණන් වහන්සේට එයා කිය මුතන හාමුදුර අපිට වර්තමානයහන ලැබුණ එයා කියලා. ඇදි ඒවා හොඳදේවල් නෙවෙේ කාගෙවා වැරැදි කියනව නෙවේ. ති මේවා අපි දැනුවත් වෙඩෝනේ මේ හිතක ශ්‍රද්ධාව නැතිවුනාාට පස්සේ හික්මීම නැතිවුනාට පස්සේ ලාබ සත්කාර සිලෝක මුල්ලුනාට පස්සේ වෙන්නේ මොකද්ද කියන එකයි මේ පේන්නේ. ඉගැන් තමන් තරං උසස් කෙනෙක් තවත් නෑ. සාස්සූ කෙනෙක් නෑ. තමන්ගේ ආගම්මකද්ද කිලෙවෝ මගේ ආගම මනුශ්‍යදහම. මනුස්සත්්‍යතම ආගම. ත්‍රාගමක් නෑ කියනො ශස්තෘ කෙනෙක් නෑ කියනවා. මනුස්තකම තියනවා න ඒකතම මගේ ආගම. මගේ දර්ශනය. එදර මම වර්තමානයේ නිවෙනවා එකනෙ හිත නිවාගන්නවා. මම ලැබෙන ලැබෙනේ වත්හරිනෝ. අරමුණ වත්හරනවා. මේශනයේ ජීවත්වෙනවා. හරිම ලේසි හරිම සරලයි බොහෝම ඉක්මන්ට වැඩ කරගන්නත් පුළුවන් කියලා හිතනවා. නමුත් ඒක කතාබහක් විතරයි. උඟදේ කතාබහෙන් එහාට ගිහිපු ගුණදරම දියුණුන් වෙලා නැහැ කියල තේර නමුකද මේ නොයෙක් විදිේ දියුණු තාක්ෂණි කඋප කරන භාවිතා කරමින් අන්තර්ජාලයේ පාවිච්චිරමින් තමන් නිවැරදි වෙන්නට නොයික් භික්ෂන් වහන්සෙල බොහෝසේ ිමුදල් වියදන්කරකර කරුණුකාරණයි දිරිපත් කරන. රහත් වෙලාන එහෙම කරන්නේ. සෝයාන වනකොටම තියෙනවන යම් ශක්තියක්. යම්ගෙනෙගේ හිතේ කැපී පේනට මුදුන් පත්වෙන්ට මම තමයි සයාල දන්නේ කියන්නට ඒ ඔක්කෝම අර නිවෙන්න තැනදි නැතිවෙනවා. එනම් සැබවිම්මනි උනාානෙවෙේ යම්කිසි වචනමාත්‍රයකින් වර්තමානයේ බහුල වශයෙන් භික්‍ෂූන් වහන්සේලාත් ඒ අනුව යන ගිහි ශ්‍රාවක පිසාත් බහුල වශයෙන් නිවනම තමන් අවියක් කරගෙන තියෙනවා ජීවත්වෙන්නට. නිවන් දකින්නවා කියන එක අවුරුත් කමති දෙයක් අපි හැම දෙනම් පතන දෙයක් හැබයි ඒක මේ කියන තරම් පහසුවෙන් ලැබෙනවයි කියලා හිතන්න පුළුවන්කමක් නෑ. ඒම ලැබෙනවනන් සාර සංකල් පක්ෂ ලතර බදුවන් පරම්පුරන්න නෑ බුදුරජාණන්ස කෙටි්‍රම හොයාගෙන උන්ස පටත්ක ක්මට කියලදීලා අප ඔක්කම සසරින් ඇතරන එ කෙටි්‍රමනය. නියම ක්‍රම ඇති එතමයි දසාරමි පුරන්නට සත්්‍යස් බෝධි පාශචි ධරම වඩන්නට ප්‍රඥාපාරමිතතා මුදුන් පත්වෙච දවසතමයි. චතුාර් සතති දරම මැනවන් වැටහහිෙන් අවබෝධවෙන්නේ. දෙයක් තේරුණන පලියට නිව වනවේ අපිට හැමෝටම බන තේරනවා සමාට ප්‍රඥාව තියෙනගෙනට බන තේරනවා ක්‍රියේතු කන අභිධරමය තේරනවා. කරුණු තේරනෙන කරු වැටහුණ පලියට පටිස් සවපද තරෙනනවාද අවි්‍ය්්‍යාාවෙන් අවිද්‍යාව නිසා සංකාරාට ගන්න එක තේරනෝ. නොතේර නොනෙවේ. ඇ තේරුණයි කියලා තමන් කෙලෙස් නැසුව වෙන්නේ නෑ. දොර කෙලෙස් නැසවාය කියෙහිතාගෙන. නොල බිච්චදයක් ලබුණනාය කෙිතාග. ජවෙලාන ඇැ හිතන්ගෙනවා රජ වුණා කියලාට නියෝග දෙවා ජ රජතුමාාවගේ අදර ගුටි කන්න වෙනවා. ඇයි රජවෙලානෑ මෙයා හීනෙන් රජවුණා මිනිස්සුන්ට අන දෙන්න න ඉට පස්සේ ලැජ්ජාවට එහෙන නොලැබුණු නිවනක් ලැබනාා කෙළෙහිතා ගැනීමත් ලොකු අනතුරක් ඒ ලොකු අනතුර සිදුව අනවස්ථාධකත්තියන පලවෙෙන අවස්ථාවථන භාවනා වඩමින් යන්න කොට සමාධී ආලෝකයන් කෙරෙහි විදර්ශනා ඔබාසියන් කෙරෙහි ක් ේෂ හයක් ඇති වෙනවා විදර්ශනවිදිත් ඒ ආලෝකයේ ප්‍රීතිය ඔබාසිය කියන මේ දහයෙන් තම මුලා වෙනවා සෝවාන්න අදී මඟඵල ලැබූවාය කියලා ඒකට කියන අ වච්චනයක් අධිමානය කියලා ධර්මය සඳහන්ගෙනවා විනේ සඳහන් කරනවා අන්්‍යාත්‍ර අධිමානා මේ මාර්ගඵල කතාවේ ප්‍රතිං්ඥා දෙෙද්දී අනිත් අයට කියද්දි අධිමානයෙන් කිවොත් ඇවත් වෙන නෑ ඒකට හේතුව තම තම මුලාවෙලා තමයි එක කියලති ැන ැනම දැන් බාවනා මාත්‍රයක් නෑ විදසුන් මඩන්නෙත් නෑ. සීල මාත්‍රයකුත්නේ හැබැයි සිවර පෙරවාගෙන ලස්සනට එය අරඟපාමිින් කියනවා මම රහත් එතොට දැනගෙනම තමයි කියන්නේ තමන්ම දන්න තමන්ගේ හිතේ හොඳදට කලෙස්තිේ නවා. හැබැයි කැමරා විස්සරා කියනවා මට කෙලෙස්න මගේ වැඩ ටික හරිදැම් මම කෙයින ලාවේ යිටික දව ස බන ක කියලමං කලෙේටයනවා. එකති මටත් කියන්නවලුව වට පස අනිවාරයෙන් මිනිස්සු පිළිගන්න. උග පිළිගන්න බලාගෙන සාධනනා දෙන්න බලාගෙන තම ජනතාවත් තින්න මොකද අනේ කොහෙද රහතන්වාන්සගෙනෙ දකින ල වෙන්නේ කිය බ්ලොකු ආසාාවකිත් තමයි අද කාලය අපේ උපාසක උ පාසිකව ඉන්නේ. එනිසා එවනි රහතන් වවාන්සකෙනෙක් හිටි හැටිය පහල වුනොත්. විශේෂ රහන් වාන්සල වැඩිපුරේන ැන්තම හිමාලවානය සිරිපාඩවිය මහාවනය කොහෙෙන් අරි කැලේකින් ආවයි කිව්වා ගවන් දුවගෙන එච්චර ෝන් නෑ ප්‍රහත්කන වචනයහුුණ ගමන් අපි සරණ යනවා. එදේ නිසා මේ තත්ත්වයකමක් නෑ ඉතින් සතුරුනන් හොඳයි. නමුත් ඇත්ත තේරුන් ගන්න වෙනවා බුදුරජාණන් වහන්සේ ශ්‍රණික නිවනක් දේශනා කළේ නෑ. ඒක මහා පාරමි බලයකින් අපේ තතාගත බුදුරජාණන් වහන්සේ දුක්විඳල වෙහිසිල පාරමි ගමනක් ඇවිල්ලතම අවබෝද්ධකරයකයි මම් මතක් කළේ අග්‍රශ්‍රාවක දෙනම ඒ කා සංගි කල්ප ලක්ෂය පාරමි පුරලයි ානය මොහකුරා ගත්තේ. ආනන්ද මහරහතන් වහසේ නන්දරහතන් වහන්සේ අනුරුද්ධ මහරහතන් වහසේ ආධිකොට ඇති අසූ මහාශ්‍රාවක උතුමන් වහන්සේලා ශ්‍රාවිකාවන් වහන්සේලා රහත්මහිණින් වහන්සේලා ගෞතම් බුදුරජාණන් වහන්සේ සසු නෙදී තනතුරු ලබනවා කියන ප්‍රාර්ථනාවෙන් පාරමි පුරාගෙන පැමණුනා පදමුත්තර බුදුරජාණන් වහන්සක සසුන මීට කල්ප ලක්ෂකට පෙරයි පහළ වනේ එහිද තමයි නියතිවරනස්ශට්‍රී ලැපුණේ. ඇති මේවාපි කියවන්න ඕනේ දැනගන්නෝඕ එකක දෙයක්ත්තමයි ශ්‍රද්ධා ඉන්ද්‍රිය වැඩෙන්න්නට සසරගමන ස්වභාවය දැනගන්නට. නිවනේ ස්වභාවය දැනගන්නට. ඇත්තරම කිවෝොත් නිවන ගැන කියලා නිවන්දකින්න පුළුවන් කියලා කිවොත් තමයි ස්වාමිාහසකෙනකුට අදකාලේ තත්ත්වයක් ලැබෙන්. හම නවේකිවුවොත් ඇතරම තියන දවලු නති වෙනවා. හැවයි අපි ඉගගත්තු දේවල්නු අධදකපු දේවල්ලනු අපේ ආචාරයන් වහන්සේ ලෙසරු කරද්දිත් සහ මේ උුතුම් භාග්‍යතුන් වහන්සේගේ ත්‍රිපිට ධරම ඇසරු කරගන යනකොට වැටහෙනවා අවබෝධ වෙනවා මේ කියන තරම් ලේසි වැඩක් නෙමේ භාග්‍යතුන් වහන්සේම දේශනාතු එක තැනකදී උපමාවත්දක්වොන. සංයුත්ත නිකායි. යම්කිසි කෙනෙක් දක්ෂදුන මායක්. ය අස්සලෝමයක් කරන්න අස්සලෝමය සීයට පලලා අස්සලෝමයක් සීයට පළලා ඒ කුඩා කොටසක් එල්ල නෝ දුරි. එවැඩි මස්පොලු අස්සලෝමයක් අරගෙන වැනි කොටසක් අරගෙන දුර ඉඳං ඒ අස්සලෝමෙන් අසලෝමයට විදින වනං මහණෙනි එක පහසුද්ද කියලා බුදුරජාණන් වන්සේ අහනෝ. ස්වාමෙන් අහස උත්තර දෙෙනවා ස්වාසාමිනිි භාග්‍යතුන් වන්සේක හරීම දුෂ්කර වැඩක් එක ලේසි පහසු වැඩක් නෙවෙේ මහනෙන. කෙනෙක් අස්ලෝමෙන් අස්සලෝමයට විරිදිී පහසුවෙන්. එයා ලෙහසියෙන් විදි. හැවයි මේ දුකයි සමුදයයි නිරෝධයයි මාර්ගයයි චතුරාර්ය සති තමන්ගෙනුවනින් සත්‍යඥානටෙනවා කියෙ එක සෝවානෙනවා කියෙන ගීටත් වඩා පහසුයි කියෙනෙ එකයි බදුරජාණන් වහන්සේ දේශනා කළේ. නිසා බුදුරජාණන් වහන්සේ කොයි වෙලාකොවත් නිවන පහසුය කියලා දේශනා කරලා නෑ. තවත් තැනක ආනන්ද ස්වාමින්න් වහන්සේ මතක් කරන සාමිනිි භාග්‍යතුන් වහස ට මේ පටි සවමුපාද හොඳවට ටහෙනවා. මට හරි පහසුයි කලලා එකක බුදුරාණන්හසේ හන නන්දට පහසුන අඇයඔබ අරිහත්යට පත්වනි නැත්තේ. ආනන් එහම කියන්නේ පධර්මය තියෙන ගම්බීරම කොටසතමයි පටිච්ච සමුපාද. දො එහෙම එවනි හාස්ශ්‍රාව කට බ බුදුරජාණන්හන්ේ මේ ලඟකොට ගණ්ඩපා කියලා දේශනා කරලා තියෙන අදනං ඉති අච්චාරුවක් වෙලා තියෙන හරි අවුලක්. අපි ව්වාගේල සමට වැඩක් වෙන්නෙත් නෑ මොද කිවට පිළිගන්නෙත් නෑනේ අතිමානයේ ස්ුභාවන්නේ අතිධාවන ඒදෙන නිසා. නමුත් සිහිකරගන්න බුදුරජාණන්හසේ එහෙමයි ඒ නිවන් අවබෝධ කරගන්න එක විස්තර කරලා ඒකෙන් කියන නිවන් අවබෝධ වෙන්න නැහකිෙනගෙන එක වරද ගන්නපා අවබද වෙන්න පුළුව ත්‍රියුත්තුක භාවයට පත් වෙලා අලෝබදේශම්මහ කිය කුසල් මුල්තුනෙන් කරගත්තු බලවත් කුසලයකකින්නම් ඉපදු එයටට ශක්තියතියනවා. ඒත් ප්‍රඥාදී පාරමී ධරම පුරල නැත්තා ධරමය ආපගමණ්‍යවන්න අවබෝධ වෙන්න අප යහලතියනවා දේශනාව සඳහන් වෙන්නේ සතට පදගාථ වශ්‍රවනය කරලත් සෝවාන්නව එච්ච පිරි අතීතය බොහෝ සිටිය. අද එවැනිම ගාතාවත් දේශනා කරද්දි. ඒ දේශනාව අහලා කවුරුවස් ස්ෝවාන් වෙනි නෑඒ නොවෙෙන් එක මහේතුව තමයි අර පාරමී දරම නොපිරීමේ හානිඒ නොපිරීම තම හේතුව දැන් එහෙනම් කළයුත්ත ම කද ග දරටි පිඩන්න ඕනි දැම් මේ ධර්ම දශනා කරන්නේ ධර්මදාන කරන්නේ දායකවි අපි මේ බන්න කියන්නේ. වෙන කිසිමදේ කරනෙ වේ. අපේ ප්‍රාර්ථනා බෝධිය පිණිස, අමාමහ නිබන පිණස අපට ප්‍රඥා පාරමිතාවක් වේවා. මෙ නොවැඩු ප්‍රඥාව නොලැබුණු ප්‍රඥාව ලැබේවා.